හැමෝටම නැවතත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ෆොටෝග්‍රෆි ගැන කතා කරනකොට මේ ෆොටෝග්‍රෆි ලෝකේ වෙනස් කරපු දෙයක් තමයි ඔයාලගේ අතේ තියෙන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක හින්දා මොබයිල් ෆොටෝග්‍රෆි කියන දේ ගොඩක් සීරියස් සබ්ජෙක්ට් එකක් වෙලා තියෙනවා ලෝකේ හැමතැනම. නමුත් අපි ස්මාර්ට් ෆෝන් එකක් මෙන්න මේ වගේ ටිකක් ලොකු ප්‍රොෆෙෂනල් ලෙවල් කැමරා එකක් එක්ක කම්පයා කරොත් ඉස්සරට වඩා මේ දෙක අතර තිබුණ පරතරය දැන් අඩු වෙලා තියෙනවා. ඊට අමතරව මේ දෙකෙන්ම කරන්න පුළුවන් වැඩක් ගොඩක් දුරට එක සමාන වෙලා තියෙනවා. නමුත් මේ දෙකේ එක ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි මේ කැමරා සෙටප් දෙකේ තියෙන ඉමේජ් සෙන්සර් සයිස් දෙකේ වෙනස. ඉතින් මේකට මූලික හේතුව තමයි තියෙන ඉඩ ප්‍රශ්නේ. මොකද DSLR එකක් හෝ මිරර්ලස් කැමරා එකක් වගේ ෆෝන් එකක ලොකු ඉඩක් නැහැ මේකේ තියෙන කැමරාවට ලොකු ඉමේජ් සෙන්සර් එකක් දාන්න. නමුත් අද කාලේ අපිට හිතන්න බැරි දේවල් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඒ විදිහටම අපි හිතපු නැති වෙලාවක Xiaomi සමාගම එයාලගේ අලුත්ම ෆ්ලෑග්ෂිප් ෆෝන් එක රිලීස් කරා මේ ළඟදී. නමුත් මේක ෆ්ලෑග්ෂිප් එකක් වශයෙන් විශේෂ වෙන්නේ මේකට තමයි දැනට ලෝකේ දැකපු ලොකුම ඉමේජ් සෙන්සර් එක තියෙන ෆෝන් කැමරා සෙටප් එක වෙන්නේ. ඉතින් ඒක හින්දා අද අපි කතා කරන්නේ Xiaomi Mi 11 Ultra ස්මාර්ට් ෆෝන් කැමරා එක ගැන. right මේකේ වැදගත් වෙන කැමරා සෙටප් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේක ෆ්ලෑග්ෂිප් ෆෝන් එකක් වෙන අනිකුත් හේතු කිහිපයක් කිව්වොත් පළවෙනි දේ තමයි මේක රන් වෙන්නේ Snapdragon ලගේ අලුත්ම 888 එහෙමත් නැත්නම් 888 කියන 5 nanometer chipset එකත් එක්ක. ඉතින් ඔයාලා ෆෝන්ස් ගැන දන්නවා නම් මේ chipset එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේක තමයි දැනට ලෝකේ තියෙන powerfulම mobile processor එක වෙන්නේ. ඉතින් මේකෙන් කරන්න පුළුවන් වැඩ මහ ගොඩක් තියෙනවා. ඉතින් මේවා ගැන ඔයගලන්ට වැඩිපුර දැනගන්න ඕන නම් මේ උඩ තියෙන link එකේ හරි අපේ description එකේ තියෙන link එක click කරලා අපේ ඒ video එක බලන්න පුළුවන් මේ chip එක ගැන අපි කරපු. ඊට පස්සේ මේකට ගොඩක් ලොකු 6.8 inches quad HD plus resolution එකක් තියෙන A+ rated Dolby Vision තියෙන HDR10 plus 120Hz refresh rate එකක් තියෙන AMOLED adaptive screen එකක් තමයි මේකට තියෙන්නේ. ඉතින් එක හුස්මට කියාගන්න බැරි තරම් දේවල් ගොඩක් තියෙනවා මේ phone එකේ screen එකේ. ඊට අමතරව මේ screen එකේ protection එකට මේගොල්ලෝ Gorilla Glass Victus කියන අලුත්ම glass එකත් screen එකට මේගොල්ලෝ යොදාගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම Samsung S21 Ultra phone එකේ screen එකට ගොඩක් දුරට සමානයි. සමාන විතරක් නෙමෙයි Xiaomi ලා ඇත්තටම මේ phone එකට පාවිච්චි කරලා තියෙන්නේ Samsung panel එකක් මේකේ screen එක විදිහට. ඒ කොහොම වුණත් Xiaomi Mi 11 Ultra phone එකට දැන් 1700 nits peak brightness level එකක් තියෙනවා. Samsung S21 Ultra එකේ 1500 nits peak brightness level එකට වඩා. ඉතින් Xiaomi screen එක ඕනේ ගිනි ගහන අවුවක් උනත් ඕගලන්ට කිසිම අවුලක් නැතුව බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊට අමතරව මේකට 480Hz touch sampling rate එකක් වගේ ගොඩක් හොඳ features උත් තියෙනවා. ඕගොල්ලෝ touch කරද්දි මේ screen එක මෙතනදී touch sampling rate එක කියන්නේ කොච්චර hertz ගානකින් අතින් screen එකට කරන touches scan කරනවාද කියන එක. ඉතින් මේ වගේ speed එකක් ඔයාලට වෙන phones වල ඇත්තම කිව්වොත් එහෙම අද කාලේ ටිකක් බලා ගන්න අමාරුයි. ඊට අමතරව මේ phone එකට දැන් පිටිපස්සෙත් පොඩි screen එකක් තියෙනවා 1.1 inch එක. ඉතින් මේ වගේ innovation එකක් ඇත්තට වෙන ෆෝන්ස් වල ඔයගලන්ට බලා ගන්න බැරි දෙයක්. මේ වගේ පිටිපස්සටත් පොඩි ස්ක්‍රීන් එකක් තියෙන එක මේක ඇත්තටම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ කැමරා මොඩියුල් එකට එහා පැත්තෙන්. ඉතින් මේකෙන් ඔයාලට ෆෝන් එකේ එක එක නොටිෆිකේෂන් සහ ස්පෙෂලි බෑක් කැමරා එක පාවිච්චි කරද්දී ස්ක්‍රීන් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන්ද ඔයාලට පුළුවන් වෙනවා බැක් මේන් කැමරා එක සෙල්ෆි කැමරා එකක් විදිහට වුණත් පාවිච්චි කරන්න මේ ස්ක්‍රීන් එක උපයෝගී කරගෙන. ඉතින් මේක එක්තරා විදිහකට අලුත් දෙයක් කවුරුත් වැඩිය හිතපු නැති නමුත් වැදගත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ටර්නලි මේකට 12GB LPDDR5 RAM එකක් සහ 256GB ROM එකක් ස්ටෝරේජ් කැපැසිටි එකක් වශයෙන් තියෙනවා. ඊට පස්සේ මේ ෆෝන් එකට 5000 mAh බැටරිය එකක් තියෙනවා. නමුත් මේක සාමාන්‍ය දෙයක් වගේ ඇහුණට මේක සාමාන්‍ය බැටරිය එකක් නම් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ෆෝන්ස් වල දකින ලිතියම් අයන් බැටරිය එකක් වෙනුවට මේකේ තියෙන්නේ Li Pro. එහෙමත් නැත්නම් ලිතියම් පොලිමර් බැටරිය එකක්.
නැනෝ සිලිකන් ඔක්සයිඩ් කියන තාක්ෂණයෙන් හදපු. ඉතින් මේක තියෙන වාසිය පොඩි ඉඩ ප්‍රමාණයකින් වැඩි බැටරි කැපැසිටි එකක් ගන්න පුළුවන් වෙන එක. ඊට අමතරව මේකට දැන් ඔරිජිනල් ෆෝන් එකේ ඔගොල්ලෝ ගන්නකොටම 67 වොට් ෆාස්ට් චාර්ජ් එකක් එනවා මේ ෆෝන් එකේ බොක්ස් එක ඇතුළෙම. ඉතින් මේක ගොඩක් හයි පර්ෆෝමන්ස් බැටරි එකක් කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි කියලා. මොකද ඔයාලට හොඳ බැටරි යූසේජ් පර්ෆෝමන්ස් එකක් වගේම ඔයාලට මේක ෆුල් චාර්ජ් කරගන්න පුළුවන් විනාඩි 40කට වගේ අඩු කාලයක් ඇතුළතුළ. ඊට අමතරව ඔයාලට මේ බැටරි එක දැන් වයර්ලස් උනත් චාර්ජ් කරන්න පුළුවන් මේ ෆුල් 67 වොට්ම පාවිච්චි කරලා. හැබැයි මේකට ඔයගලන්ට ෂවුමිලාගේ ප්‍රොප්‍රයිටර් වයර්ලස් චාර්ජ් යුනිට් එකක් ගන්න වෙනවා මේ විදිහට 67 වොට් වලින් වයර්ලස් චාර්ජ් කරන්න. ඉතින් ඒකත් එක්ක මේ ෆෝන් එකේ තියෙන තව සුවිශේෂී දෙයක් අනිත් ෆෝන්ස් එක්ක කම්පෙයා කරද්දි. ඊට අමතරව මේ ෆෝන් එකට දැන් IP68 dust and water resistant features වගේම Harman Kardon වගේ ප්‍රසිද්ධ සවුන්ඩ් කම්පනි එකකින් ටියුන් කරපු ස්පීකර්ස් වගේ දේවලුත් බලාගන්න පුළුවන්. ඊට අමතරව මේකට අලුත් Wi-Fi 6 වගේ ෆීචර්සුත් මේ ෆෝන් එකට අන්තර්ගත වෙනවා. ඒත් එක්කම මේ ෆෝන් එක රන් වෙන්නේ Google ලගේ අලුත්ම Android 11 කියන OS එකත් එක්ක. ඉතින් හැම දෙයකින්ම ෆ්ලෑග්ෂිප් ෆෝන් එකක් වෙන්න ඕනේ ෆීචර්ස් මේ Xiaomi Mi 11 Ultra ෆෝන් එකට තියෙනවා. ඊට අමතරව මේ ෆෝන් එකේ තවත් ස්පෙෂල් වෙන්නේ මේ ෆෝන් එකේ කැමරා මොඩියුල් එක ගැන කතා කරද්දි. ඉතින් මෙතනදී විශේෂය කාරණා ඇත්තරම කියන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා මේ කැමරා එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා. පළවෙනි දේ තමයි වීඩියෝ එක මුලදි කිව්වා වගේ මේ ෆෝන් එකට තමයි දැනට මාකට් එකේ තියෙන ලොකුම ඉමේජ් සෙන්සර් එක තියෙන්නේ. ඊට අමතරව DxO Mark වගේ ෆෝන් කැමරා රේටින් වලින් අංක 1ට දැනට තියෙන්නේ මේ Xiaomi Mi 11 Ultra ෆෝන් එක. ඉතින් මේ පොයින්ට් දෙකම ඇති ඕනේ ෆොටෝග්‍රැෆි ආස කරන කෙනෙක්ගේ අවධානය දිනා ගන්න මේ ෆෝන් එක සම්බන්ධයෙන්. මොකද DxO Mark කියන්නේ ප්‍රංශයේ ආරම්භ වෙච්ච ස්වාධීන ෆෝන් කැමරා, ප්‍රොෆෙෂනල් කැමරා සහ ඉමේජ් සෙන්සර්ස් රිවිව් කරන ආයතනයක්. ඉතින් මෙයාලගේ ටෙස්ට් වලට අනුව දැනට උඩින්ම ඉන්නේ Xiaomi Mi 11 Ultra ෆෝන් එකේ කැමරා සෙටප් එක. ඉතින් ඒක ටිකක් වැදගත් දෙයක් කියලා මට හිතෙනවා. ඒ කොහොම වුණත් මේ ෆෝන් එකේ මේන් කැමරා එක ගැන කතා කරොත් මේකට තියෙන්නේ 50 megapixel 24 mm f1.95 aperture එකක් එක්ක තියෙන කැමරා එකක්. මෙතන විශේෂත්වය වෙන්නේ මේකේ මේන් කැමරා එකට ගොඩක් ලොකු 1/1.12 inches size එකේ ලොකු ඉමේජ් සෙන්සර් එකක් තිබීම. ඉතින් මේක තමයි දැනට ෆෝන් එකක තියෙන ලොකුම ඉමේජ් සෙන්සර් එක වෙන්නේ. මේක කොච්චර ලොකුද කියනවා නම් එක පික්සල් එකක් මයික්‍රෝන් 1.4ක් විතර වෙනවා. නමුත් මේක අපි Samsung S21 Ultra වගේ ෆෝන් එකක් එක්ක බැලුවොත් ඒකට තියෙන්නේ මයික්‍රෝන් 0.8ක විතර සයිස් එකේ පික්සල් එකක්. ඉතින් Xiaomi Mi 11 Ultra එකේ මේන් කැමරා එකේ පික්සල් එකක් 75%කින් විතර ලොකුයි Samsung S21 Ultra එකේ පික්සල් සයිස් එකට වඩා. ඉතින් මේකම ඇති මේ ෆෝන් එක මොබයිල් ෆොටෝග්‍රැෆි ලෝකේ සීරියස් කැමරා එකක් විදිහට ගණන් ගන්න. ඊට පස්සේ ලොකු ඉමේජ් සෙන්සර් එකටත් අමතරව මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඒක ඇවිල්ලා මේ ඉමේජ් සෙන්සර් එක අපි සාමාන්‍යයෙන් දකින CMOS සෙන්සර් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා Samsung ලෝකෙට හඳුන්ලා දීපු ISO cell කියන වර්ගයේ ඉමේජ් සෙන්සර් එකක් තමයි මේකට තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේකේ මේන් කැමරා එකට තියෙන්නේ Samsung ලගේ GN2 කියන ISO cell ඉමේජ් සෙන්සර් එකක්. ඉතින් මේ CMOS සහ ISO cell image sensor වල පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. නමුත් මූලික වෙනස වෙන්නේ ISO cell sensor එකක හැම pixel එකක් අතරෙම barrier එකක්. එහෙමත් නැත්නම් හැම pixel එකක්ම වෙනම කාමරයක් වගේ දෙයක තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා sensor එක මතට පතිත වෙන light එක pixel එකකින් වෙන pixel එකකට leak වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේකෙන් Samsung ලා කියන විදිහට image clarity එක වගේම light sensitivity එකත් වැඩි වෙනවා කියලා, specially low light condition වලදී. ඊට අමතරව මේකේ main කැමරාවට අපිට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙන විදිහේ face detection auto focus system එකක් වෙනුවට නැවතත් Samsung ලගේ dual pixel pro කියන focus system එක හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් technically මේ dual pixel pro system එක හොඳ වෙන්න ඕනේ face detection auto focus system එකකට වඩා. නමුත් මේක ඇත්තට කොහොමද වැඩ කරන්නේ කියලා මට test කරන්න නැතුව නම් කියන්න ටිකක් අමාරුයි. ඒ කොහොම වුණත් පොතේ හැටියට උදාහරණයක් වශයෙන් Sony image sensor වල එන face detection AF system වලට වඩා මේ dual pixel pro system එක හොඳට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒවට අමතරව
මේන් කැමරයකට දැන් ඔප්ටිකල් ඉමේජ් ස්ටැබිලයිසේෂන් වගේ දේවලුත් බලාගන්න පුළුවන් ඕගොල්ලො මේකෙන් ෆොටෝ සහ වීඩියෝ ගනිද්දි. ඊට පස්සේ අපි මේන් කැමරයකට පස්සේ තියෙන අනිත් කැමරාස් ගැන කතා කරොත් මේකට තව 48 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් 12mm f2.2 aperture එකක් එක්ක තියෙන කැමරා එකක් බලාගන්න පුළුවන්. නමුත් මේකට තියෙන්නේ 1/2 inch size එකේ Sony IMX586 කියන XMO RS CMOS image sensor එකක්. අරකේ වගේ ISO cell image sensor එකක් නෙමෙයි. ඉතින් අපි මේක ඇත්තටම අනිත් ෆෝන්ස් එක බලද්දී මේකට ගොඩක් ලොකු sensor එකක් තියෙනවා මේකේ ultra wide කැමරා එකෙත්. උදාහරණයක් වශයෙන් අපි Oppo F19 Pro වගේ high end mid range phone එකක් ගත්තොත් ඒකේ main image sensor එකේ size එකට සමානයි මේකේ ultra wide කැමරා එකේ image sensor එකේ size එක. ඉතින් ඒකත් පොඩි විශේෂත්වයක් මේ ෆෝන් එකේ. ඊට අමතරව මේකට තව 48 megapixel 5x එහෙමත් නැත්නම් 120mm periscope telephoto lens එකකුත් තියෙනවා f4.1 aperture එකකුත් එක්ක. ඉතින් මේකටත් මෙයාලා අර ඉස්සෙල්ලා වගේම 1/2 inch size එකේ Sony IMX586 කියන XMO RS CMOS image sensor එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බලනකොට ෆෝන් එකේ අල්ට්‍රා වයිඩ් සහ ටෙලිෆොටෝ කියන කැමරා දෙකටම මේ විදිහේ ගොඩක් ලොකු 1/2 inch size එකේ ඉමේජ් සෙන්සර් පාවිච්චි කරලා තියෙන එක මම දකින්නේ ටිකක් විශේෂ දෙයක් විදිහට. සාමාන්‍යයෙන් අනිත් කැමරාස් වල ඕගලන්ට මේන් කැමරා එකේ විතරයි මේ විදිහට ටිකක් ලොකු ඉමේජ් සෙන්සර්ස් බලාගන්න පුළුවන්. නමුත් මේ ෆෝන් එකේ ට්‍රැඩිෂන් එක කඩලිවරලා මේන් කැමරා එකට අමතරව අල්ට්‍රා වයිඩ් සහ ටෙලිෆොටෝ කියන ලෙන්සස් දෙකටත් ටිකක් ලොකු ඉමේජ් සෙන්සර් එකක් දාලා තියෙන එක ටිකක් විශේෂ දෙයක්. ඊට අමතරව මම මේක දකින්නේ ඇත්තටම කිව්වොත් හරි පැත්තට යන කම්පිටිෂන් එකක් විදිහට. මොකද ගොඩක් වෙලාවට ෆෝන් කම්පනීස් එහෙම නැත්නම් ෆෝන් කැමරාවල කම්පිටිෂන් එක යන්නේ මේ මෙගා පික්සල් කවුන්ට් පස්සේ. ඉතින් මේක නම් ඇත්තටම කිව්වොත් නිකම්ම බොරු වැඩක් විතරයි. ඇත්තටම කිව්වොත් මට ටිකක් පුදුමත් හිතුණා. මොකද මේ ෆෝන් එක තනි කරම හදලා තියෙන්නේ Samsung S21 Ultra එකත් එක්ක හැප්පෙන්න හින්දා ඒකේ මේන් කැමරා එකේ තියෙන 108 මෙගාපික්සල් කවුන්ට් එක මැච් කරන්නේ නැතුව ඊට අඩු 50 මෙගාපික්සල් කවුන්ට් එකකට ගියේ එක මේකේ මේන් කැමරා එකේ. ඒ කොහොම වුණත් මේ 50 මෙගාපික්සල් වලත් පොඩි කැච් එකක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ට තව චුට්ටකින් කියන්නම්. මට මෙතන ඇත්තටම කියන්න ඕනුනේ මේ Xiaomi Mi 11 Ultra ෆෝන් එක හින්දා ෆෝන් කැමරාවල ඉමේජ් සෙන්සර් සයිස් එක පිළිබඳව ගොඩක් ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දා සමහර විට ඉදිරියේදී මෙගාපික්සල් කවුන්ට් වෙනුවට තව මීට වඩා ලොකු ඉමේජ් සෙන්සර්ස් මාකට් එකට එයි කියලා මට හිතෙනවා. ඉතින් අපි බලාගෙනමු මොකද වෙන්නේ කියලා. මොකද මම හිතනවා මේ විදිහට මෙගාපික්සල් කවුන්ට් නැතුව මේ ඉමේජ් සෙන්සර් සයිස් එකෙන් කම්පිටිෂන් එකක් නිර්මාණය වෙන එක ගොඩක් හොඳ දෙයක් කියලා. ඊට අමතරව මෙගාපික්සල් ගැන කතා කරපු හින්දා මට තව පොඩි දෙයක් තියෙනවා මේ ෆෝන් එකේ කියන්න. මම එච්චරටම ඇත්තම ගියොත් සතුටු නැති. ඒ තමයි මේ ෆෝන් එකේ පිටිපස්සේ තියෙන කැමරා තුනම පික්සල් බිනින් කියලා දෙයක් පාවිච්චි කරනවා. මෙතන පික්සල් බිනින් කියන්නේ ඉමේජ් සෙන්සර් එකේ තියෙන ඔක්කොම පික්සල්ස් 4 groups වලට කඩලා ඒක එකතු කරන එක පික්සල් එකක් විදිහට. ඉතින් ඒක හින්දා මේකේ පිටිපස්සේ තියෙන කැමරා වලින් ගන්න ෆොටෝස් වල හැම පික්සල් 4කම තියෙන්නේ එකම ඩීටේල් සහ එකම කලර් විස්තර. ඉතින් මේකේ 50 megapixel main camera එකක් සහ 48 megapixel wide සහ tele camera කියලා තිබුණාට මේ pixel binning කියන දේ හින්දා මේ කැමරා වලින් ගන්න ෆොටෝස් වල ඇත්තටම ඩීටේල්ස් තියෙන්නේ 12.5 megapixel සහ 12 megapixel කියන ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒක හින්දා තමයි සාමාන්‍යයෙන් iPhone සහ Sony Xperia වගේ ෆෝන්ස් වල බොරු මාකටිං කරන්නේ නැතුව කෙලින්ම 12 megapixel කැමරා විතරක් ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ මාකට් එකට. ඉතින් ඒක පොඩි දෙයක් මතක තියාගන්න, especially මේ Xiaomi Mi 11 Ultra එකේ පිටිපස්සේ තියෙන main කැමරා තුනේම pixel binning කියන මේ feature එක තියෙන හින්දා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට අමතරව මේකේ දැන් Samsung S21 Ultra එකේ තිබුණා වගේ 100x space zoom කියන feature එකට සමාන වෙන්න සහ ඒක අභිබවා යන්න මේකට 120x zoom එකක් introduce කරලා තියෙනවා. ඉතින් මේකත් ඇත්තටම කිව්වොත් marketing campaign එකක් විතරයි. මොකද මේක ඇවිල්ලා digital zoom එකක් හින්දා මේ විදිහට 120x වලට zoom කරලා ගන්න photos වල නම් මෙලෝ රහක් නෑ ඇත්තටම කිව්වොත්. ඉතින් ඒක ගැන මම වැඩි කතා කරන්න යන්නෙත් නෑ. ඒක ගැන ඕගොල්ලොත් වැඩි හිතන්න යන්න එපා. ඒ කොහොම වුණත්
මේ ෆෝන් එකේ ලෝ ලයිට් ෆොටෝස්වල ගොඩක් හොඳ ඩීටේල්ස් බලාගන්න පුළුවන් අනිත් ෆෝන්ස් එක්ක කම්පයර් කරද්දි. ඉතින් ඒක ඇවිල්ලා හොඳ දෙයක්. මොකද මම මේක ගොඩක් රිවිව්ස් වල දැක්කා. ලෝ ලයිට් ෆොටෝස් වල පර්ෆෝමන්ස් ගොඩක් හොඳට තියෙනවා මේ ෆෝන් එකේ. ඊට පස්සේ මේකේ සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත්, මේකට පංච් හෝල් ස්ටයිල් එකේ 27mm f2.2 aperture එකක් එක්ක තියෙන 20 megapixel කැමරා එකක් බලාගන්න පුළුවන්. නමුත් ටිකක් පොඩි 1/3.4 inches size එකේ Sony image sense එකක් එක්ක. ඉතින් මෙතනදී නම් ලොකුවට ඇත්තම කිව්වොත් මේ සෙල්ෆි කැමරා එක ගැන කතා කරන්න දෙයක් නැහැ මේ ෆීචර්ස් වලට අමතරව. ඊට පස්සේ අපි මේ ෆෝන් එකේ වීඩියෝ ෆීචර්ස් ගැන කතා කරොත් මෙතනත් තව පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද දැන් ඔයාලට මේකේ පිටිපස්සේ තියෙන කැමරා තුනෙන්ම 8K at 24 frames per second වීඩියෝ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි මට එච්චරම හිතාගන්න බෑ ඇයි කාටවත් 8K වීඩියෝ අවශ්‍ය වෙන්නේ කියලා. ස්පෙෂලි මේ කාලේ ෆෝන්ස් වලත් මේ 8K වීඩියෝස් බලන්න ඩිස්ප්ලේ එකෙන් හැකියාවක් නැහැ. ඒ කොහොම වුණත් ඕනේ වුණොත් 8K වීඩියෝ කරගන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. 8K වලට අමතරව ඔයගලන්ට 4K සහ 1080p videos 60 frames per second වෙනකන් videos කරන්න පුළුවන් අතරම ඔයගලන්ට 1080p videos slow motion ගන්න පුළුවන් දැන් 1920 frames per second videos විදිහට. ඒ කියන්නේ super slow motion videos ගන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. ඉතින් ඔය වගේ ෆීචර්ස් ගොඩකින් පිරිච්ච ෆෝන් එකක් තමයි මේ Xiaomi Mi 11 Ultra කියන්නේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ DxO Mark එකේ top rank කැමරා එක වෙන්නෙත් මේ ෆෝන් එක. අවසානයේට මේකේ ප්‍රයිස් එක ගැන අපි කතා කරොත් දැනට ඉන්දියාවේ Xiaomi official site එකට අනුව මේක රිලීස් වෙන්න තියෙන්නේ ඉන්දියන් රුපියල් 70,000ක් වගේ මුදලකට. හැබැයි මට මේක එච්චරම ෂුවර් නෑ මේ ප්‍රයිස් එක. ඒ කොහොම වුණත් අපි මේක ලංකාවේ මුදලට කන්වර්ට් කරොත් ඒක වෙන්නේ 1,90,000ට වගේ ආසන්න මුදලක් වෙනවා. ඉතින් 1,90,000ක් වගේ මුදලක් කියන්නේ මේ වගේ ෆෝන් එකකට ෆ්ලැග්ෂිප් ෆීචර්ස් සහ මේ වගේ කැමරා සෙටප් එකක් එක්ක මං හිතන්නේ ටිකක් වර්ත් වයිල් ෆෝන් එකක් කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද මේ ගැන? ඉතින් අමතක කරන්න නැතුව දාන්න පහලින් කමෙන්ට් එකක් අපි හැමෝටම දැනගන්න. ඒත් එක්කම අපේ channel එක subscribe කරලා නැත්නම් පොඩි වෙලාවක් අරගෙන ඒකත් subscribe කරන්න. මොකද මේ වගේ videos අපිට දිගටම කරන්න ඔයගලන්ගේ support එකක් විදිහට මේක subscription එක වැදගත් වෙනවා. ඊට අමතරව ඔයගලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Instagram සහ Facebook ගිණුම් හරහාත්. මොකද ඒවලත් අපි එක එක දේවල් උදාහරිනවා. අපි shoot එකක් කරනකොට photography ගැන videography ගැන ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ වචන ටිකත් සමග මම අදට ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන මම රජිත් ආර්ට් ස්ටුඩියෝ එකෙන් හැමෝටම බයි බයි.